කොළඹ පැවති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික හමුවක් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. මහජන නියෝජිතයන් කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූපා. කොළඹ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලෝක ආර්ථිකය ගැන අවබෝධයක් තිබෙන, ලෝක ආර්ථිකය පිළිබඳව හොඳ දැක්මක් තිබෙන, අපේ රටේ ආර්ථිකය ලෝක ආර්ථිකයත් එකතු කරලා ඉස්සරහට මේක ගෙන යන්න ඕනේ කියලා යථාර්ථවාදීව හිතන වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්න. 2020 වෙනකොට අපි කියපු දේ ඒක හරියට හරි ගියා. නමුත් අද එදා ජාත්‍යන්තර මුදලට යන්න එපා කියපු කට්ටිය අද ලෑස්ති ජාත්‍යන්තර අරමුදලත් එක්ක වැඩ කරන්නත් ලෑස්ති. එදා අනුර කුමාර දිසානායකලා අපි ජාත්‍යන්තර අරමුදලට වැඩ කරන්න ඕනේ කියලා කියනකොට එතුමන්ලා හිටියේ වෙන මතයක. මේ ජනාධිපතිවරණයේදී දේශපාලඥයෝ විදියට අපි දකින විදිය අනුව මේ රටේ වෙනස්ම වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ජාතිවාදය අන්තවාදය තුරන් වෙලා යටගහලා අද ශ්‍රී ලාංකිකත්වයේ තුලින් ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය වෙච්ච රටක බලාපොරොත්තුව තමයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒක සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් ඒක තමයි බලාපොරොත්තුව. මොකද රට බේරගන්න වීරයෙක් ගෙනල්ලා ආර්ථිකය බංකොලොත්තුලා කඩාකප්පල් වුණයින් පස්සේ වැඩියෙන්ම වැදුනේ 223,000කට ආසන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. ඒ නිසා මේ අපේ ආණ්ඩුව තුර බැලඳ ව්‍යාපාර කරන කර්මාන්තය කරන අය සමග ෆ්‍රෙන්ඩ්ලි වාතාවරණ ඇති කරනවා. ෆ්‍රෙන්ඩ්ලි වාතාවරණ නැත්තම් අපිට මන් තනවා අපේ මේ රට හදන්න බෑ. රණ විකසි මහත්ම ඉන්නවා, එතුමාගේ කල්පනා කර ශක්තිය නවතිලා ඉවර දවතිලා තියෙනවා. ඉතින් අය යන්නේ නැහැ. මොකද කතා කරන්නේ දැන් නැති කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මැදමාවතේ ගමන් කරන අපිට දෙන්න අපේ විවෘත ආර්ථික සහ සමාජ සාධාරණත්වය. ඒකයි අපේ මාර්ගය. මේ පිටු 63 තියෙනවා අපේ වැඩපිළිවෙල මොකද්ද ආර්ථිකයේ සම්බන්ධය. ඒ විතරක් නෙමෙයි කාල රාමුවකුත් තියෙනවා. කිසිම පක්ෂයක් කිසිම ජනාධිපති අපේක්ෂකවරේ කාල රාමුවක් සහිත තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඩීටේල් කරලා ඉදිරිපත් කරලා නැහැ. අපි මේකේ සම්පූර්ණ වගකීම ගන්නවා. මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සජිත් ප්‍රේමදාස මහතුමා ජනාධිපති කරන්න කියලා ඉල්ලමින් මගේ වත් 77 යුගය වැහිච්ච රටක්, හැම දෙයකම සීමාවන් පැනමුණු රටක්, කෝටා ක්‍රමයට ආම්පන්න ගන්න සිදුණු රටක්, වැහිච්ච රට ලිංමැඩි සංකල්පය තුල අපේ රටට සිදුණු හානිය ගැන ඔබට පුළුවන් පොතපතින් හෝ කියවලා බලලා දැනගන්න. මේ වැහිච්චභාවය විවෘත කිරීම තුළින් තමයි 77 මහා දැවැන්ත ආර්ථික විප්ලවයක් ක්‍රියාත්මක. විවිධ අංශවල හොඳ ව්‍යාපාර ආරම්භක මේ විවෘත ආර්ථික ක්‍රමවේදය මානුෂීය ආකාරයට අපි රැක ගන්නට ඕන. විවෘත ආර්ථික ක්‍රමවේදයෙන් තොර බැහැර ක්‍රමවේදයක්, සාර්ථක ක්‍රමවේදයක් කොහෙවත් ක්‍රියාත්මක කරලා ඔප්පු කරලා නැහැ. ව්‍යාපාර වෙළඳාමට හිතයිෂි ආර්ථික වාතාවරණයක්, සමාජීය වාතාවරණයක් නිර්මාණය කිරීම අපේ රජයේ අරමුණ. අපේ බලාපොරොත්තුව මේ පුද්ගලික ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය වර්ධනය කිරීම. මානුෂීය ධනවාදයක්, සමාජ වෙළඳපොළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරලා අපි බලාපොරොත්තු වෙනවා අද ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට යම්කිසි ආදායමක් ලාභයක් ලබනවාද, එය තවත් වැඩි දියුණු කර ගැනීමේ හිතකර පරිසරයක් ආර්ථික වාතාවරණයක් නිර්මාණය කරන්නට අපේ රජය තුළ අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන. රටට සෞභාග්‍ය නිර්මාණය වෙන්නේ මේ ජාතික එකමුතුව තුළ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ මැදකොළඹ ආශ්‍රිත වෙළඳ ප්‍රජා ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කරන්නට කොයි ආකාරයෙන් අතහිත දුන්නද ඊටත් වැඩිය වැඩි ශක්තියකින් ඔබට සේවය කරන්නට මමත් මගේ කණ්ඩායමත් සැදී පැහැදී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට ඕන.